আই বোন পুতে, আইবো ম্যাডাম, আইবো আইবো আন্টি, ম্যাডাম, আইবো টিচার, আইবো টিচার। අද අපිට ඔයාලගේ පාඩමේ يعني අපි පළවෙනි පාඩමනේ කතා කරගෙන යන්නේ. ඒකේ අන්තිම කොටස තමයි කතා කරන්න තියෙන්නේ. අන්තිම කොටස කියන්නේ සියුට් එක ගන්නකම චුට්ටක් මතක් කරන්නම්. භෞතික භූදර්ශනේ ඉවරයි ආසියාවේ. ඊපස්සේ අපි ආසියාන් ප්‍රදේශයේ මානව භූදර්ශනයට ආවා. ඉතින් මානව භූදර්ශනේ ශිෂ්ටාචාර ගැන කතා කළා. ඊපස්සේ තව මොනවද කතා කළේ? ජනසංඛ්‍යාව කතා කළා. ඊට පස්සේ මානව ටීචර් ගෲප් එකට අච්චු පොත දාලා නැහැනේ. අනේ මං අච්චු පොත දැන් කීප වරක් ෂෙයා කළාද? අදත් දාන්න. හරි. ඉස්සෙල්ලම කියන්න බලන්න අලුතින් ජොයින් වුණා ඉන්නවද? රේස් හෑන්ඩ් කරන්න බලන්න. අලුතින්ම පළවෙනි පාඩම ඉවර නැහැ. අන්තිම කොටස කරන්නේ පළවෙනි පාඩමේ. නිසා අලුතින් ජොයින් වුණේ නැහැ. අච්චු පොතයි ටියුට් එකයි අදත් දාන්න. අපිට පළවෙනි ටියුට් එක මම තාම එක ටියුට් එකයි දාලා තියෙන්නේ. එතකොට ඒක තව සතියක්. මේ සතියයි ඊළඟ සතියයි වගේ කරන්න පුළුවන්. හරි. ඔයාලට පුතේ මාර්තු 19 වෙනිදා මම පේපර් එකක් දෙනවා. එතකොට පළවෙනි පාඩම. يعني පළවෙනි ටියුට් එකෙන් තමයි පේපර් එක දෙන්නේ. දිනේ චුට්ටක් ලියලා තියාගන්න. ඒක 1 2 3 මම තෝරලා ලකුණු දෙනවා. ඒ නිසා පළවෙනි පාඩම චුට්ටක් පාඩම් කරලා මතක තියාගන්න වෙනවා. ටියුට් එක බල්ල ලියන්න දෙන්නේ නැහැ. පන්තියෙදිම පේපර් එක දීලා පන්තියෙදිම වෙලාවක් දීලා එකතු කරගෙන තමයි ලකුණු ටික දෙන්නේ. ඒ හින්දා ටියුට් එක නැති අය ටීචර් පීඩී ටීචර් මේ ගෲප් එකේ මේ PDF දෙවන්නක ටීචර් මේ අතුපත अड़पाड़ीन पेपर प्रश्न අද මම හිතාගත්ත කොටස ඉවර කරගත්තොත් ලබන සතියේ මට ඔයාලගේ පළවෙනි පාඩම ඉවර කරන්න පුළුවන්. හරිනේ. එතකොට පාඩමෙන්න හැදෙනවා. එහෙම නැත්නම් මම ඉවර කරන තැනට එනකම් විතරයි ප්‍රශ්න දෙන්නේ. කමාන් ප්‍රශ්න දෙන්නේ නැහැ. ඒක චුට්ටක් බලා ගන්න ඕනි. නෝට් වල අඩු තැන පොඩ්ඩක් රෙකෝඩ් එකක් බලලා යාළුවෙගෙන් නෝට් එකක් ඉල්ලලා සම්පූර්ණ කරගන්න පුතේ. කල් තියා කිවි චුට්ටක් පාඩම් කරගන්නත් පුළුවන් නේ. ඒ හින්දා හරි. දැන් ටියුට් එක අරගෙන අපි ටියුට් එකේ දැන් රිපෝට් එක මට නම් එවන්න බෑ පුතේ. වෙබ්සයිට් එකට ගිහින් බලන්න පුළුවන්. ගෲප් එකට දාලා තියෙන ලින්ක් වලින් එවන්න පුළුවන්. මට මගේ ළඟ රෙකෝඩ්ස් නෑ දාන්න. ඔයාලගේ වෙබ්සයිට් එකට ගිහලා චුට්ටක් බලන්න ඕනි පුතේ. ඒකට ගෲප් එකටත් ලින්ක් එක වැටෙනවානේ. WhatsApp group එකකට දැම්මනේ ටිකක්. එතකොට ඒ ටිකත් බලන්න පුළුවන්. එමත් අමාරු නෑ යාළුවෙක්ගෙන් නෝට් එක චුට්ටක් ඉල්ල ගන්න මට අර දවසේ දෙන්න කියලා. හරි. එතකොට අපි ජනසංඛ්‍යාව කියන කොටස ගිය සතියේ කතා කරලා ඉවර කරලා එනි මේ ආර්ථික ක්‍රියාකාරකම් කියන කොටසට තමයි අද ආවේ. කියන්නේ අපි ආසියාවේ මානව භූදර්ශනේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් කොහොමද කියලා තමයි දැන් බල ඉන්නේ. එතකොට ශිෂ්ටාචාර මිනිස්සු වර්ග ජනසංඛ්‍යාව කියන ටික කතා කරලා අපි එනවා ආර්ථික ක්‍රියාකාරකම් කියන කොටසට. ආසියාවේ මිනිසුන් කොහොමද මේ ආර්ථික ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ? හරි. ඊට කලින් ඔයාල හැමෝම ඔයාලගේ නම් වලින් රීනේම් වෙන්න.
ආර්ථිකය කියද්දී අපි ටිකක් මුලින්දම යන්න ඕනේ. හරිද පුතේ? එතකොට ආර්ථික ක්‍රියාකාරකම් ගැන කතා කරනකොට හැම රටකම හරිද ආර්ථිකය ගැන කතා කරද්දී අපි ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනක් කතා කරනවා. කෘෂිකාර්මික, කාර්මික සේවා. උඩ රටක ආර්ථිකයක් හැදෙන්න ඔන්න ඔය අංශ තුනේම දායකත්වය ලැබෙනවා. ලංකාව ගත්තොත් ලංකාවේ කෘෂිකාර්මික කාර්මික සේවා කියන අංශ තුනම තියෙනවා. හැබැයි කෘෂිකර්මාන්තය තමයි ප්‍රධාන වෙලා තියෙන්නේ. දැන් ජපානේ ගත්තොත් ජපානේ මේ තුනම තියෙනවා. ජපානේ කාර්මික අංශය තමයි ගොඩක් දියුණු. දැන් පකිස්තානේ ගත්තොත් පකිස්තාන ආර්ථිකයේ ඔය අංශ තුනම තියෙනවා. හැබැයි කෘෂිකර්මාන්තය තමයි ප්‍රධාන වශයෙන්ම ආර්ථිකයේ ප්‍රධානම ක්‍රියාකාරකම ප්‍රධානම අංශය වෙන්නේ. එතකොට ආර්ථිකයක් ගත්තොත් ආර්ථිකයක ප්‍රධාන අංශ තුනක් තියෙනවා කෘෂිකාර්මික කාර්මික සහ සේවා කියලා. හැම රටකටම අදාළ විදිහට අපි මතක තියාගන්නවා ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනයි කෘෂිකාර්මික කාර්මික සහ සේවා විදිහට. හරි. එතකොට පාඩමේදී අපි කතා කරන්නේ අපේ ආසියානු ප්‍රදේශය අරගෙන ආසියාවේ තියෙන කෘෂිකාර්මික කාර්මික සේවා කියන ආර්ථික ක්‍රියාකාරකම් තියෙන රටවල් මොනවද කියන එක තමයි කතා කරන්නේ. එතකොට ආසියාවේ මහද්වීපේ රටවල් ගොඩක් තියෙන හින්දා අපිට ශ්‍රී ලංකාව වෙනම අරන් ඉන්දියාව, ජපානය, චීනය එහෙම එහෙම අරන් රටවල් වෙන වෙනම කතා කරන්න බෑ පුතේ. ඒ හින්දා අපි කතා කරනවා මේ පාඩමේදී අංශ තුනයිනේ ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනයි. කෘෂිකාර්මික කාර්මික සේවා. මේ අංශ තුන තියෙන ප්‍රධාන රටවල් තුනක් අපි තෝරගන්න. අන්නේ රටවල් තුන ගැන තමයි කතා කරන්නේ. හරි. මේ බලන්න. කෘෂිකාර්මිකාංශයේ ආසියාවේ කෘෂිකාර්මිකාංශයේ ප්‍රධාන වශයෙන්ම දකින්න පුළුවන් රටක් තමයි පාකිස්තාන. එතකොට අපි පාකිස්තානය අරගෙන පාකිස්තානයේ කොහොමද මේ කෘෂිකාර්මික ආර්ථිකය තියෙන්නේ? මොනවද කෘෂිකර්මාන්තයට යාලා හදන්නේ කියලා අපි බලමු. ජපානයේ ප්‍රධාන වශයෙන්ම තියෙන කාර්මික අංශයට බර වෙච්ච ආර්ථිකය. එතකොට ඔන්න ජපානය අරගෙන ජපානයේ කොහොමද මේ කාර්මික විදිහට යාලා යාලගේ ආර්ථිකය හදාගෙන ගොඩනගාගෙන තියෙන්නේ කියලා බලමු. ඊපස්සේ අපි ඩුබායි ගමු. ඩුබායි අරගෙන ඒකේ ප්‍රධාන වශයෙන්ම ආර්ථිකයේ ප්‍රධානම වැදගත් අංශය තමයි සේවා. ඩුබායි කියන රට අරගෙන ඒක කොහොමද මේ සේවා විදිහට මේ ආර්ථිකය හැදිලා තියෙන්නේ කියලා අපි බලමු. එතකොට ආසියාතික රටවල් තුනක් අරගෙන ඒ රටවල් ඇසුරෙන් තමයි අපි මේ ආර්ථිකයේ ප්‍රධාන අංශ තුන ඉගෙන ගන්න යන්නේ. ටියුට් එකේ ඔක මම දැන් දීලා තියෙනවා. දැන් අපි ටියුට් එක ගත්තොත් ඔන්න මම ටියුට් එකේ දීලා තියෙනවා මේ විදිහට කෘෂිකාර්මික කාර්මික සේවා විදිහට රටවල් වල ආර්ථිකයක් තියෙනවා කියලා. දැන් හැමෝම ඒක චුට්ටක් හයිලයිට් කරගමු. ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනයි කෘෂිකාර්මික කාර්මික සහ සේවා. ඕනෙම රටක ඕනෙම කලාපයක් ගත්තොත් ඔන්න ඔය අංශ තුන යටතේ ආර්ථිකය හැදිලා තියෙනවා. හරි. ඒක ඉස්සෙල්ලාම හයිලයිට් කරගමු. ඊට පස්සේ මම අර ස්ලයිඩ් එකේ තිබුණ විදිහට මෙන්න මේ රටවල් ආශ්‍රයෙන් තමයි මේ ආර්ථිකය ගැන කතා කරන්න කියලා ඔයාලට දීලා තියෙනවා. දැන් මට සුට්ටක් කියන්න පොතේ ලියන අය ඉන්නවද? පුතාලා කවුරු හරි පොතේ නෝට් එක ලියාගෙන යන අය ඉන්නවද? ඕමි. ආ. එහෙනම් පුතේ දැන් මෙන්න මේ කොටස පොතට ගන්න ඕනි. එතකොට දැන් ලියා ගන්න ගියොත් ටික වෙලාවක් යන නිසා ඔයාලඟ තියනව නේද පුතේ පොතේ ලියන අය ගොඩක් ඇති. මේ PDF එක ඩවුන්ලෝඩ් කරන්න තියනව නේද? ඕමි. ආ හයි. එන රූල් පහක් හයක් මේ රූල් හතක් විතර තියාගන්න PDF එක ඩවුන්ලෝඩ් කරලා තියෙන එක අරගෙන මෙන්න මේ ටික පුතාගේ පොතට ගන්න ඕන. නෝට් එකට ගන්න ඕන. මං කියන එක තේරුණා නේද? ඒ නිසා දැන් මේක ලියාගන්න ගියොත් ගොඩ වෙලා යන හින්දා අපි හිස්තැනක් තියාගෙන ටියුට් එකේ ඉතුරු ටික ලියා පොතේ ඉතුරු ටික ලියාගෙන යනවා. ටියුට් එක බලලා මේ හිස්තැන ටික මේ විදිහට කාරණා ටික ලියා ගන්න ඕනි. එහෙම කමක් නැහැනේ. පොතේ ලියන අය මට සුට්ටක් කියන්න මැසේජ් එකක් හරි දාන්න. කාල වැඩි කතා කරන්නේ නැහනේ. හරි. එතකොට අපි මෙන්න මේ අංශ තුන කතා කරනවා. අද අපි කතා කරනවා මෙන්න මේක.
පකිස්තානයේ කොහොමද කෘෂිකාර්මික අංශය දියුණු වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ මාතෘකාව. අතෙන්ට ඉඩ තියලා පොතේ නෝට් එක ලියන අය මේ මාතෘකාව ලියාගන්න. ආසියාවේ කෘෂිකාර්මික රටක් ලෙස පාකිස්තානය තමයි අද අපි කතා කරන්නේ. හරි. මෙන්න මෙහෙමයි පුතේ අද පාඩම යන්නේ. හැමදාම මම කියලා ඔයාලා ලියනවනේ. මම මේකට නෝට් එකක් දෙන්නේ නැහැ. මම පාඩම ප්‍රශ්න විදිහට ටියුට් එකට දාලා තියෙනවා. එතකොට මම මේ ටියුට් එකේ ප්‍රශ්න වලට අදාළව පවර්පොයින්ට් එකක් හදලා තියෙනවා කරුණු දාන. මම පවර්පොයින්ට් එක සාකච්ඡා කළායින් පස්සේ පුතාලා ඔය ප්‍රශ්න වලට අදාළ උත්තරේ ලියා ගන්න ඕනේ. එහෙම හොඳයි නේද? දැන් මම පෙළ පොතේ ගත්තා. පෙළ පොතේ එක ඡේද ඡේද විදිහට කරුණු ටික එකට දාලා තියෙනවා. එහෙම ඔයාලා කියවන්නෙත් නෑනේ. මම සටහන දුන්නට ඔයාලා ඒක ලියා ගන්නවා. නිකන් වෙලාව යන. අද තියෙනවා ඒගොල්ලන්ට මම පවර්පොයින්ට් එක පෙන්නනවා. මේ කරුණු වලට මේ ප්‍රශ්න වලට අදාළව ඔයාලා පවර්පොයින්ට් එකේ මම කියන ඒවා හොඳට අහගෙන ඉඳලා ඒ කරුණු පැහැදිලි කරගෙන උත්තරේ ලියා ගන්න ඕන. එහෙම හොඳයි නේද? හොඳයි මැඩම්. හොඳයි ටීචර්. හරි හරි. මයික් එක ඔන් වෙන්නේ නැහැනේ ගොඩක් අය කතා කරන්නේ නැති හින්දා. අමාරු තරම් තිබුණොත්. හරි. හරි. හරි ටීචර් චැට් එකට හරි දාන්න. හොඳයි. දැන් මේ මාතෘකාව ලියා ගන්න ටියුට් එක තියෙන ඇන්ට ප්‍රශ්නයක් නැහනේ. එතකොට කොහොමද පොතේ ලියන අයට මේ ප්‍රශ්නේ ලියන්න වෙනවා? හරිනේ. මම පවර්පොයින්ට් එකේ මුලින්ම කරුණ සාකච්ඡා කරන්නම් පුතේ. ඊට පස්සේ ටියුට් එක ෂෙයා කරන්න. ඔයාලා මේ පවර්පොයින්ට් එකේදී උත්තර ටික බලා ගන්න ඕනි. හැබැයි ලියන්න එපා. මතකයෙන් උත්තරේ ලියමු. හරි. ආසියාවේ කෘෂිකාර්මික රටක් ලෙස පාකිස්තානය කියන පාඩමේ මුල්ම හැඳින්වීම තමයි මම ওই විදියට ස්ලයිඩ් එකට දාලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ උත්තර ටික ටට්ටක් ගාලා ලියන්න එපා. මම කියන එක මුලින් අහගන්න. ඊට පස්සේ උත්තර ටික ලියන්න. පාකිස්තානයේ ප්‍රධානම එතකොට ආර්ථිකය ගත්තොත් පාකිස්තානයේ කියන රටේ ආර්ථිකය ගත්තොත් ආර්ථිකයේ ප්‍රධාන අංශය තමයි කෘෂිකාර්මාන්තය. එතකොට දත්ත අනුව ඒක අපි ඉස්සෙල්ලම බලා ගන්නවා. ඒ රටේ නිෂ්පාදිත ගත්තොත් එහෙම ඔය කෘෂිකාර්මික කාර්මික සහ සේවා කියන අංශ තුනම නිෂ්පාදිතයන් වෙනවනේ පුතේ. නිෂ්පාදිතයන් ගත්තොත් ඒ රටේ වැඩිම දලදේශීය නිෂ්පාදිතයි. රටේ නිෂ්පාදන ප්‍රමාණයෙන් වැඩියෙන්ම නිෂ්පාදනය වෙන්නේ කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදන 25.9%ක්ම. කියන්නේ 126ට ආසන්න දලදේශීය නිෂ්පාදිතයෙන් ගත්තොත් 25.9. ඒ කියන්නේ 26ක් වගේම කෘෂිකාර්මික අංශයෙන් තමයි දායකත්වය ලබා දෙන්නේ ආර්ථිකයේ. ඊට පස්සේ මුළු ශ්‍රමිකයන් සංඛ්‍යාවෙන් ඔය අහලා තියෙන ඕන පුතාලා ටිකක් ඒක අහගන්න. රටක ඉන්නවා පුතේ ශ්‍රම බලකාය කියලා. ශ්‍රම බලකාය කියලා කියන්නේ මොකක්ද දන්නවද? රටේ ආර්ථිකයට දායක වෙන්න පුළුවන් සිවිල් සහ හමුදාවේ ඉන්න ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම රටේ ශ්‍රම බලකායට අපි අයිති කියලා කියනවා. ඒගොල්ලෝ රටේ ආර්ථිකය කෘෂිකාර්මික කාර්මික සේවා කියන ඕනිම අංශයකින් යාලා ආර්ථිකයට දායක වෙනවා. එතකොට ඔය ශ්‍රම බලකාය කියන එකට සාමාන්‍ය වයස් සීමාවක් තියෙනවා. වයස් සීමාව විදිහට අරගෙන තියෙන්නේ මම වයස් සීමාව 15-67. හරිද? හැබැයි ඕක එක එක රටවල් වලට වෙනස් වෙනවා. සමහර රටවල් වල අවුරුදු 60ට විතරක් සීමා වෙනවා ශ්‍රම බලකාය. සමහර රටවල් වල 64ට විතර යනවා. එතකොට රටේ ඉන්න මේ ශ්‍රම බලකායෙන් 100ට ශ්‍රම බලකාය 100ක් නම් 43 දෙනෙක්ගේම රැකියාව වෙන්නේ මේ කෘෂිකාර්මික අංශයේ තියෙන රැකියාව. එතකොටත් අපිට පැහැදිලි වෙනවා පාකිස්තානයේ මොනවද තියෙන්නේ කෘෂිකාර්මික ආර්ථිකය. ඒත් එක්කම පාකිස්තානයේ මුළු භූමි ප්‍රමාණයේ 1/4. 25%ක්ම කෘෂිකාර්මික කටයුතු වලට තමයි ඒගොල්ලෝ යොදාගෙන තියෙන්නේ. හරි, ඔය කරුණු තුන මතක තියාගන්න. පාකිස්තානයේ දලදේශීය නිෂ්පාදිතයේ 25.9% කෘෂිකාර්මික නිෂ්පාදන වලින් තමයි සම්පාදනය වෙන්නේ. එතකොට ඒ රටේ ශ්‍රම බලකාය වැඩ කරන පිරිස ගත්තොත් ඒ පිරිසෙන් 100ට 43ක්ම
කෘෂිකාර්මික කටයුතු වල තමයි ඉරතෙන්නේ. හරිනේ. ඒත් එක්කම රටේ භූමියෙන් 4න් 1ක් 25%ක් කෘෂිකාර්මික කටයුතු වලට, වගා කටයුතු වලට, සත්ත්ව පාලනයට කෘෂිකාර්මික කටයුතු වලට තමයි යොදාගෙන තියෙන්නේ. හරිද? ඔන්න පකිස්තානයේ කෘෂිකාර්මික රටක් විදියට ගත්තොත් ඔන්න ඔය කරුණු ටික අපි මතක තියාගන්නවා ඒකේ හැඳින්වීම විදියට. ඔය කරුණු ටික දාපු ගමන් අපිට පැහැදිලි වෙනවා පකිස්තානය කියන්නේ කාර්මික අංශයෙන්වත් සේවා අංශයෙන්වත් ගොඩාක් ඉස්සරහට ගිහිලා නැහැ මේ කෘෂිකාර්මික අංශයෙන් ඉස්සරහට ගිය රටක් තමයි කියලා. හරි. දැන් එතකොට ටියුට් එක අරගෙන මතකෙල් ලියන්න බලන්න මේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නට උත්තරේ. ප්‍රශ්නයක් තිබ්බොත් chat එකට දාන්න ඕනි. අද ඔයගොල්ලෝ තමයි වැඩ කරන්නේ. මම උත්තර ටික අහනවා. එතකොට බැරි ටික අපි හදාගමු. මම කොහොමද පුතේ වෙලාව දෙන්න ඕනි? විනාඩි 5ක් දුන්නොත් ඇද්ද? ඇති මිස්සා. විනාඩි 5න් කරා. තොර පොතේ ලියන අය පුත්තේ මෙහෙම කරන්න පුළුවන්. ප්‍රශ්න ලියන්න ඉඩ තියලා උත්තරේ විතරක් ලියන්න පුළුවන්. උත්තරේ ප්‍රශ්නේ දෙකම ලියන්න පුළුවන්. වේගෙන් ලියන්න පුළුවන් නා. අද ජොයින් වුණේ පුතේ කින්නවා කියලා දාලා තියෙනවා. ඒ පුතාට මම මේක කියන්නේ අනික ඒ වැඩේ කරගෙන යන්න. අද පාඩම පුතේ ගිය සතියේ කොටසක් නෙමෙයි අලුත්ම කොටසක්. එතකොට මම අද ඒ ටික උගන්වන්නේ ස්ලයිඩ් එකනේ. පුතාට ටියුට් එක නැත්නම් කොලයක් අරගෙන උත්තර ටික ලියන්න. මම ස්ලයිඩ් එක උගන්වලා ඔයාලට ප්‍රශ්න ටිකක් තමයි දෙන්නේ. මේ ස්ලයිඩ් එකේ තියෙන කරුණු ප්‍රශ්න කරලා ඔයාලට දෙන උත්තරේ ලියන්න. පැහැදිලි නේද? නදුනි? නදුනි ටියුට් එක තියෙයිද? එහෙනම් කමක් නැහැ අද ජොයින් වුණත් කමක් නැහැ එහෙනම් පාඩම ඉස්සරහට කරගෙන යන්න පුළුවන් ඩියුට් එක තියෙනවා හරි හතරම ආව් ප්‍රශ්න හතරම කරන්න පුළුවන් මුතේ හතරම කරන්න. කළා මිස්. ටියුට් එක නැති අය පොතේ. ප්‍රශ්නේ පස්සේ ලියන්න. එක්කෝ නැත්තම් උත්තර ටික විතරක් දැන් ලියන්න. නැත්තම් ප්‍රශ්නෙත් එක්ක උත්තරේ ලියන්නත් පුළුවන්. දැන් මං කියනකොටද උත්තර ටිකට අට්ටක් ගාලා ලියාගන්නේ. නෑ නේද මතකෙන්නේ නේද ලියන්නේ ඔව් ටීචර් මම ස්ලයිඩ් එක දාදි කවුරුත් ලියන්න එපා වැඩක් නෑනේ उत्तर उत्तर बल उत्तर हदाग පකිස්තාන ආර්ථිකයේ ප්‍රධාන අංශය කුමක්ද? කවුද උත්තරේ දෙන්නේ? කෘෂිකාර්මික අංශය. කෘෂිකාර්මික අංශය. උත්තරේ ලියලා තියෙන්න ඕනේ කෘෂිකාර්මික අංශය කියලා. ඊළඟ එක. ඔව්. පාකිස්තානයේ දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකාර්මික අංශයෙන් සැපයන දායකත්වය කොපමණද?
කවුද කියන්නේ 25.9 ආ හරි උත්තරේ මල්ලි යන්න ඕනද ස්ක්‍රීන් එකේ 25.9යි 25.9 ප්‍රතිශතයක් විදිහට ලියලා තියෙන්න ඕන හරි හරි නම් හරි දාගත්තත් කමක් නැහැ පාකිස්තානයේ කෘෂිකාර්මිකාංශයේ රැකියාවල නියුක්ත වන මුළු ශ්‍රමිකයන් ගණන කීයද නිලාශ කියන්න බලන්න 43 ඊළඟ එක පාකිස්තානයේ මුළු භූමියෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා කොච්චරක් යොදාගෙන තියෙනවද? එක නෑ මට මතක ඇති. 25යි. හා කොබාලි ප්‍රශ්න හතරම මතකෙන් ලියපු අය ස්ලයිඩ් එක බලන්නේ නැතුව ෆේස් ටෑන් කරන්න බලන්න. උත්තර ඔක්කොම අරටි. හා ඒක තමයි. ස්ලයිඩ් එකෙන් බැලුවේ නෑනේ මතකෙන්නේ ලිව්වේ මතකෙන් තමයි ලියන්න ඕනි ඔව් ටීචර් කල් ලිව්වා හරි ඔන්න දැන් මම ඊළඟ එකට උත්තරේ ස්ලයිඩ් එකේ කියලා දෙනවා කවුරුත් ලියන්නේ දැන් කෘෂිකාර්මික රටක් නම් මොනවද පකිස්තානයේ කෘෂිකාර්මික නිෂ්පාදන මොනවද හදන්නේ කියන එක තමයි ඊළඟට අපි බලන්නේ මේකේ ලිස්ට් එකක් මතක තියාගන්න ඕනි නෑ පුතාලට පහක් කවමෝෂන් මතක තියාගන්න ඕනි ස්ලයිඩ් එක බලලා හරි ලිස්ට් එකක් නේ තියෙන්නේ අපි මතක තියාගමු කපු තිරිඟු සහල් උක් අඹ චික්පි එක මම සුට්ටක් හොයන්න ඕන පුතේ මෙන්න මේක මම හොයලා ඔයාලට කියන්නම් මම 얘 ගැන දන්නේ නෑ වැඩිය චික්පි කියන එක එලවලු කිරිහා කිරියාශ්‍රිත නිෂ්පාදන ගබමාස් එළුමාස් බිත්තර එතකොට ඔන්න ඔය විදිහට කෘෂිකාර්මික නිෂ්පාදන කිව්වම සත්ත්ව පාලනයේ කෘෂිකර්මාන්තයටනේ අපි දාන්නේ ඒ නිසා තමයි මේ අට ටිකත් අපි අයිටි කියලා ගන්නෙ මෙන්න මේ ටික ඔක්කොම ප්‍රධාන වශයෙන්ම පාකිස්තානයේ ඒගොල්ලෝ නිෂ්පාදනය කරනවා ගොවිපොළවල් ආශ්‍රයෙන් සත්ත්ව පාලන බිම් ආශ්‍රයෙන් මෙන්න මේ නිෂ්පාදන ටික යාලා සිදු කරනවා හරිද දැන් පුතාලගේ කියුට් එකේ මේකෙන් ඔයාලා ඉස්සෙල්ලා මතක තියාගන්න ඕනේ පහක්. පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉස්සෙල්ලා මතක තියාගන්න. කියුට් එකේ මෙන්න මේ කෘෂි අපනයන කෘෂි නිෂ්පාදන පහක් ලියන්න තියෙන ප්‍රශ්නට උත්තරේ ලියන්න බලන්න. ආයි ස්ලයිඩ් එක දාන්න ඕන නම් කියන්න. බයි ස්ලයිඩ් එක බලලා උත්තරේ ලියන්න මිස්. ඔන්න මිස්. වලට පහට වැඩිය පුළුවන් නම් ඔය රූල් එක දෙපැත්තට බෙදලා එහෙම ලියන්න පුතේ. මේ පැත්තේ ටිකක් ලියලා යකට ඉතුරු ටික මේ පැත්තේ ලියන්න. මම නෝට් එකක් දෙන එකද හොඳ? ඔයාලා මෙහෙම ලියන එකද හොඳ? මෙහෙම ලියන එක හොඳයි මැඩම්. මත්තා වෙලාව ඕනිද? ඔයාලට මතක පහකට වැඩිය මතකයි නම් ඔක්කොම ලියන්න. ඉවරයි ටීචර් ඕනි නම් ලියා ගන්න බැරි නම් මගෙන් චුට්ටක් අඩුම ගන්න චැට් එකට හරි දාන්න
හිතාගන්න බෑ හිමින් ගොඩාක් හිමින් දෙන ඉන්නවා නම් ඒත් මම විනාඩියක් දෙකක් වැඩිපුර දෙනවා ඒ නිසා මම අහන්නේ හරි මම මේකට උත්තරේ අහනවා මට කියන්න කෙවින් ලියු ඔක්කොම ටික කියන්න බලන්න අමු කපු තිරිඟු සහල් උක් අඹ චික්ටි එළවලු කිරිහා ක්‍රියාශීත නිෂ්පාදන ගවම සෙලුම හරියට හරි අනික ඇලියනකම් මම ආයෙ අහනවා මට කියන්න වීඩියෝ එක පසින්දු කීයක් ලිව්වද පහක් ටීචර් හා කියන්න බලන්න ලියපු පහ අමු කපු ක්‍රියාශීත නිෂ්පාදන ගවම සෙලුම සිලිඟු ආ හරි ඊළඟට අහමු සුවනි තිරිඟු සහල් උක් අඹ එළවලු ගවමස් එළුමස් චික්පි අමු කප බිත්තර හරි සවින් උක් අඹ චික්පි ගවමස් එළුමස් සහල් කිරිහා ක්‍රියාශීත නිෂ්පාදන තිරිඟු අහන්න වැඩි ලියලා නේද හොඳයි දැන් බලන්න අලු ටික පුරවග කල පහක් මතකෙන් ලියුවානේ ඉතුරු ටික මං ගන්න लियपु नैति ठीक है मैं किम्बाला लिया ना ඉවරයි ටීචර්. හරි. තව විනාඩි දෙකක් දෙන්නම්. හිමින් දින නැති ඉන්නවනේ. ආ වෙලාව ඕනිද නෑ මඩම් අධ්‍යක්ෂක නැති කෙනෙක්ගෙන් අහන්න බලමු අපි හිරුනි කියලා ඉවරද ඔව් ටීචර් සඳරු කියලා ඉවරද සඳරු ස්ටුවන් හාෂිනි පබසර ලියල ඉවරද මම ඊළඟ ස්ලයිඩ් එක දාන්න නේද ඔව් ටීචර් ඔතන කෘෂිකාර්මාන්තය කරන්න නම් කෘෂිකාර්මික රටක් නම් කෘෂිකාර්මාන්තයත් එක්කම සම්බන්ධ වෙච්ච වාරි මාර්ග පද්ධතියක් තියෙනවනේ මොකද දැන් මේ රටේ ගත්තොත් පුතේ මේ තියෙන ඒවා සහල් තිරිඟු අමු කපු ඔය විදිහට ගත්තොත් ඒත් එක්කම මේ චිප්පි කියන්නේ ධාන්‍ය වර්ගයක් එක හරි එතකොට ඔය ටික වගා කරන්න වතුර ඕන වතුර නැතුව මේවා කන්න වශයෙන් කරනවා ඊපස්සේ වාර්ෂික භෝග තියෙනවා එතකොට මේවා කරන්න වතුර ඕන එතකොට කෘෂිකාර්මික රටක් නම් ඒ රටේ ගොඩක් වෙලාවට දියුණු වාරි මාර්ග පද්ධතියක් තියෙනවා ශ්‍රී ලංකාවෙත් තියෙනවනේ දියුණු වර්ග වාරි මාර්ග පද්ධතිය. එකිනෙකට සම්බන්ධ පද්ධතියක් තියෙනවා. මේ විදිහට පාකිස්තානයේ තියෙනවා ගංගා අල්ලලා හදපු වාරි මාර්ග පද්ධතිය. කුඩා වාරි මාර්ග පද්ධතිය, විශාල වාරි මාර්ග පද්ධතිය තියෙනවා. හරිද? එතකොට අපි මේකෙදී පාකිස්තානයේ තියෙන විශාල වාරි මාර්ග පද්ධතිය ගැන කතා කරමු. ඒක තමයි
ඉන්දු ගංගාන ඉන්නේ. ඉන්දු ගංගාව දන්නවනේ. ඒක අපි දැන් දන්නවා පාකිස්තානයයි ඉන්දියාව අතරින් ගලාගෙන ගිහින් තමයි මුහුදට වැටෙන්නේ. අපි ඒක කතා කරමු. කරිච්චි නගරය හරහා ගිහලා මුහුදට වැටෙනවා. එතකොට ඔන්න ඉන්දු ගංගාවේ වතුර ඉන්දියාව වගේම පාකිස්තානයේ මිනිස්සුත් කෘෂිකර්මාන්තය සඳහා ප්‍රයෝජනයට ගන්න. ඔන්න වාරි මාර්ග පද්ධති ගැන කතා කරනකොට පාකිස්තානයේ ඉන්දු ගංගා නිම්න වාරි මාර්ග පද්ධතිය තමයි ඒ රටේ වැදගත්ම වාරි මාර්ග පද්ධතිය. එතකොට ඔය ඉන්දු ගංගාව සම්බන්ධ කරපු වාරි මාර්ග පද්ධතියෙන් හෙක්ටයාර් මිලියන 16ක් කියන්නේ කෘෂිබිම් ප්‍රමාණය. කොහොනේ අතිවිශාල කෘෂිබිම් ප්‍රමාණයකට ජලය සපයන. එතකොට පාකිස්තානයේ කෘෂිබිම් රාශියකට හෙක්ටයාර් වලින් ගත්තොත් මිලියන 16ක් එහෙම නැත්නම් විශාලම කෘෂිබිම් ප්‍රමාණයකට ජලය සපයන විශාල වාරි මාර්ග පද්ධතිය තමයි ඉන්දු ගංගා වාස්ත්‍රය නිර්මාණය කරලා තියෙන ඉන්දු ගංගා නිම්න වාරි මාර්ග පද්ධතිය. ලියා ගන්න උත්තරේ ටියුට් එකේ පාකිස්තානයේ හෙක්ටයාර් මිලියන 16ක පමණ කෘෂි ප්‍රමාණයකට ජලය සැපේන වාරි මාර්ග පද්ධතිය. ඒක විශාල වාරි මාර්ග පද්ධතියක්. ලියා ගන්න උත්තරේ उत्तर මට කියන්න බලන්න ශ්‍රී ලංකාව දන්නවනේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ගමුකෝ ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ වී වගාව ගත්තොත් වී වගාව වාර්ෂිකව එක විදිහට කරනවද එහෙම නැත්නම් මොකක් හරි විශේෂයක් තියෙනවද මොන කන්න තියෙනවා කන්න අනුමතවයි වගා කරන්නේ කියන්නේ කන්න ලංකාවේ නම් කන්න කීයක් තියෙද එකයි එකයි එකක් තියෙනවා මොකක්ද කන්න දෙක යල කන්නයයි මහ කන්න එතකොට ලංකාවේ ඔය නිරිත දිග මාසව වර්ෂා වෙනකොට වගා වෙනවා යල කන්න කියන්නේ මැයි සැප්තැම්බර් කාලයත් එක්ක ඉස්සර තමයි පුතේ ඔය වස්ස අනුව දැන් ඉතින් අර තියෙන ප්‍රශ්නත් එක්කලා කන්න කියන එක ටිකක් අඩු වෙලා තියෙනවා හැබැයි ඒකට අර මිනිස්සු ඉස්සර මිනිස්සු මැයි සැප්තැම්බරේ නිරිත දිග මාසමත් එක්ක යල කන්නේ කරනවා ඊශාන දිග මෝසම් ඒ කියන්නේ දෙසැම්බර් පෙබරවාරි වගේ එන මැස්සත් එක්කලා ඒකට සාපේක්ෂව අලහදාගෙන තිබුණා මහ කන්න. මොන එතකොට ලංකාවේ තියෙන කන්න දෙකයි යල සහ මහ කන්න. මොන කෘෂිකාර්මික රටක් නේ ලංකාවත් ලංකාව වගේම ඔය පාකිස්තානයේ තියෙනවා කන්න. පාකිස්තානයේ තියෙනවා කන්න දෙකක්. වගා කන්න දෙකක්. ඒක දැන් අපේ වගේ යලමහ කියලා හඳුන්වන්නේ නැහැ. කොහේ ඒගොල්ලන්ගේ භාෂාවෙන් වගේ යල නම් දෙක දාගෙන තියෙනවා කාරිෆ් සහ රාබී කියලා. කාරිෆ් සහ රාබී. ඔය දෙක නම් ඔයාලගේ ටියුට් එකේ උත්තරේ මේකෙන් බලාගෙනම ලිව්වත් කමක් නැහැ. නැත්තම් අකුරු අරදින්න පුළුවන්. ලියාගන්න බලන්න. සලම මේකට උත්තරේ අපි ලියාගමු. පාකිස්තානයේ තියෙන ප්‍රධාන වගා කන්න දෙක. මොකද වගා කන්න දෙක? එකක් කාරි අනික රාබි එක ලියාගමු. පුරු අමාරුයිනේ. හරි මැඩම්. ඔව් කාරි රාබි. දැන් ලංකාවේ වගේ ඊළඟට අපි බලනවා පාකිස්තානයේ කොහොමද මේ වගා කන්නවල වගා කරන්නේ මොන කාල සීමාවෙ? වගා කරන වර්ග මොනවද? දැන් අපේ නම් ප්‍රධාන වශයෙන් මේ අලමහ කන්නට යන්නේ වී වගාවනේ පුතේ. හේන් ගොවිතැනේ හේත් සකස් කිරීම ඔය වර්ෂාවත් එක්ක යන හැබැයි කන්න අනුව ගොඩක් වෙලාවට එහෙම හේන් වගාව යන්නේ නැහැ. වී වගාව තමයි ගොඩක් වෙලාවට ලංකාවේ කන්න වාසනුව කරන්නේ. වී වගා කරන කන්න කියන්නේ ඔක මතක තියාගන්නේ. හරි. එතකොට අපි මේක ගත්තොත් පාකිස්තානයට අනුව ගත්තොත් නම් එන බලමු වගා කන්න. හැබැයි පාකිස්තානයේ භෝග තියෙනවා කන්න අනුව වගා කරන. පළවෙනි කන්නේ කාරිෆ්නේ. කාරිෆ් කියන එක එන්නේ අප්‍රේල් ඉඳලා ඔක්තෝබර් වෙනකම්.
වගා කරන භෝග විදිහට කපු මේ මිලට් මේ සහ කුක් කියන ටික ගන්නවා ඊට පස්සේ රාබී කියන කන්නේ ගන්න ඔක්තෝබර් නම් අප්‍රේල් ඔක්තෝබර් ඉතුරු මාස ටික නොවැම්බර් ඉඳලා මාර්තු වෙනකම් තිරිඟු බාල්ලි ඕට්ස් වගේම තමයි එතකොට වගා කරන්නේ හරිනේ ඕක මතක තියාගන්න අමාරුයිනේ අගුවක් නේ නිසා පුතාලට පුළුවන් ඔය වගුව මේක බලලා ටියුට් එකේ තියෙන මෙන්න මේ වගුව පුරව ගන්න. එහෙම හොඳයි නේද? මතක තියාගන්න අමාරුයිනේ. දැන් මතක තියාගමුද? කොහමද කරන්නේ? ස්ලයිඩ් එක බලන්නම්. ප්‍රශ්නේ තියෙන්නේ පහත වගුව සම්පූර්ණ කරන්න කියලා. පොතේ ලියන පුතාලට ලියාගන්න තියෙන 8 වෙනි ප්‍රශ්නේ පහත වගුව සම්පූර්ණ කරන්න. ඔන්න වගුව තියෙනවා. මේක ඇඳ ගන්න ඕනි පොතේ ලියන. ටියුට් එක තියෙන ඒ සම්පූර්ණ කර ගන්න බල. अरे टीचर ये रहा टीचर यू रहा टीचर बेटा विनाडी देखा दे मु उत्तर लिखना है टा तिया करने अरे टीचर हाय माँ कोबरन तावे लावोनिया रेसन करा रेसन करा नहीं पंडा वेलावोन ने तब मांगी लगा स्लाइड देख कता कराने आना हाँ जाने हाँ छुट्टी देने को टो ना कालिंग रेसन कर पाए अत्पाले ने दागन ना नोव कर गान ना तावे नाट देखा देना लिए ना दर्शिका लियली वरद पुते स्लाइड के आवाज़ हरी टीचर हाँ हरी पढ़ने दे पाकिस्तान है कि अनराटे ते कृषिकार मिकनी निष्पादन मुनावा देखिए रा दानना वा एवा करण है वागा खान ठीक है दानना वा एवा करण है वातुर प्रधान वशेम वारी मार्ग प्रति प्रधान इंदु गंगा वाश्रित निर्माण वारी मार्ग पद्धति पाकिस्तान निर्माण निष्पादने कृषि कार्मिक निष्पादन चला लोक विलटेवन अपनायने प्रधान वशेम अपनायने मोनवे अपनायने తల్లి అంబ వెన్న ఇదకొట యాల కృషి కార్మిక నిష్పాదన అపనాయనేం තමයි ගොඩක් యాలගේ රටට විදේශ විනිමය ගන්න. ඊට අපි මේ වගුවක් තියෙනවා වගුවෙන් බලනවා මොනවද ඒගොල්ලෝ ලෝක වෙළඳ පොළට ලෝකයේ අනික් රටවලට යවන්නේ. ඒ යවනකොට වගුව දාලම කතා කරමුකෝ මෙන්න යවන බාණ්ඩ. යාලේ බාණ්ඩ යවනවන්නේ දැන් ගත්තොත් නිෂ්පාදන වර්ග. මෙන්න මේ නිෂ්පාදන වර්ග ටික තමයි ඒගොල්ලෝ ලෝක වෙළඳ පොළට ලෝකයේ අනික් රටවල් වලට යවන්න. එතකොට ඒ රටවල් දැන් යාල යවන ප්‍රමාණයක් තියෙනවනේ අපි ගත්තොත් එහෙම උක්. යාල උක් යවනවා. යාල විතරක් නෙමෙයි ලෝකේ තව රටක් උක්. කියන්නේ නිෂ්පාදනය කළ ලෝක වෙළඳ පොළට දානවා. එතකොට
පාකිස්තානය ගත්තොත් ඒ උක් වෙළඳපොළට දාන හැම රටවල් වලින්ම යාලට හම්බ වෙලා තියෙන්නේ 5 වෙනි ස්ථානයේ. දැන් අඹ ගත්තොත් යාලා අඹ ලෝක වෙළඳපොළට දානවා පාකිස්තානය වගේම තව රටවල් දානවා ඔක්කොම රටවල් අතරින් අඹ වෙළඳ ලෝක වෙළඳපොළට දාන ප්‍රමුඛ රටවල් 10 ගත්තොත් පාකිස්තානය 4 වෙනි තැනට හම්බ වෙලා තියෙනවා. ලුණු දාන එකේ 7. තිරිඟු වලින් 7. දොඩම් අපනයනය කරනවා කියන්නේ ලෝක වෙළඳපොළට පාකිස්තානය දානවා. එයාලා ඒ අතින් ලයිස්තුවක් ගතකොට ලෝක වෙළඳපොළට දොඩම් දාන රටවල් 1 2 3 විදිහට හදලා පාකිස්තානයට හම්බෙලා තිනවා 6 වෙනි තැන. ඔන්නතන තියෙන මාර්ග තමයි ප්‍රධාන වශයෙන්ම යන ලෝක වෙළඳපොළට දාන කෘෂිකාර්මික නිෂ්පාදන. දැන් එතකොට අපිට පුළුවන් ඔක බලන මෙන්න මේ වගුව පුරව ගන්න. මතක තියාගන්න අමාරු නිසා ස්ලයිඩ් එක දානවා පුතේ. ගොඩක් අමාරු කරුණු නෙවෙයිනේ අපි ලියාගෙන කතා කරන ගමන් ලියාගෙන යනවා. මම ආයෙත් දැන් මේක ලියාගන්න දෙන්නම්. චික්පී කියලා කියන්නේ කඩල වගේ ධාන්‍ය වර්ගයක්. දැන් පුතාලා ඉන්නා මට chat එකේ දාලා තිබුණා. ඒක ධාන්‍ය වර්ගයක්. කඩල වගේ. මේ ස්ලයිඩ් එක දාන්න කොහොමද? හරි නේද? පේනව නේද? ඔව් මැඩම්. ඔව් මැඩම්. हरी टीचर हरी मैडम टीचर हरी ने मैडम टीचर मिनाटी देखा तुरंत देना हमको तेरी मिली आ गांडे ओ वेला वो देने वाह मेरा वाला टीचर डेट फॉर्म किया का रट इंगे मैं ये रट वाले बावित नंबर इतने धीरे चिक्पी की खड़ा ले तो डेट फॉर्म किया रट इंदी एक वर्ग एनवाई सामान्य सर्च कल बला विद्युत मंकी विद्युत वाट इमेजेस बला पुलवा रट वाले शातम ये नंबर तीर की रट इंदी टीचर हिटिया।
වෙනදට කතා කරමු. යසිරු වාශි. කියල ඉවරද? ඔව් ටීචර්. තව කෝ බලමු රේස් හෑන් කරලා තියෙන අය. කවුරුත් රේස් හෑන් කළා නේ? එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට යන්නද? पाकिस्तान प्रधान वशेम ඊළඟට අපිට යන්න තියෙන්නේ ජපානි ගැන ඉගෙන ගන්න. දැන් පාකිස්තානි ගැන කතා කළ ටිකෙන් නෝට් එක සම්පූර්ණ කරගත්තාද ආද? නැන්දට අඩුපාඩු තියෙනවයි කියලා කියනවනේ මට. ඕ බලමු. ඔන්නෝයි ටික තමයි අපිට පාකිස්තානි ගැන ඉගෙන ගන්න තියෙන්නේ. ඒ රටේ තියෙන කෘෂිකාර්මික නිෂ්පාදන මොනවද? ඒවා ලෝකේ කොයි රටව कृषिकार्मिक निष्पादन लोक विनपुरगोलांग कृषिकार्मिकोहमदांग वारी मार्ग पद्धति मुनवदीय बलानी नोट गाने बल मत किसुरीका पाकिस्तान प्रधान कृषि निष्पादन बलान बल විනාඩි දෙකක් දෙන්නත් ටියුට් එක බලා ගන්න. ඊට පස්සේ අපි මතකද කියලා බලමු. ඊට පස්සේ ජපානයට යන්න ඕනේ. ඕනේ ටීචර්. හරි. විනාඩි 5ක් අරන් බලා ගන්න ටියුට් එක ෂුට්ට. පොඩි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. හරි ටීචර් බලාගත්. හරි විනාඩි දෙකක් දෙමුකෝ. හරි. කලාව ඕනිත් තව. ආ ටීචර්. එනං අහමු. කෙවින් මයික් එක ඔන් කරන්න බලන්න. යන්න බලන්න පාකිස්තානයේ ලෝක වෙළඳපොළට යවන කෘෂි නිෂ්පාදන තුනක් චික්පි හරි කපු උක් හරි යසිරු වශයෙන් මයික් එක ඔන් කරන්න කියන්න පාකිස්තානයේ තියෙන ප්‍රධාන වගා කන්න දෙක මොකක්ද? මේ රාබි රාබි කායන්නේ පටන් ගන්න. කාරිස් කාරිස් හරි ගුඩ්. පසින්දු කියන්න බලන්න කාරිත් කියන වගා කන්නේට තියෙනවනේ වගා කන්නේන කාල සීමාව මොකක්ද කාල සීමාව අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා
දර්ශිකා කියන්න බලන්න රාබි කියන වගා කන්නේ එන කාල සීමාව නම්බර් සිට මා ඊළඟට ලේසි ප්‍රශ්නයක් අහමු එමු ලේසි ප්‍රශ්න මං අහන්නේ කාගෙන්ද කියලා වැඩිය හුරු නැති නමක් තියෙනවා මිරු මයික් එක ඔන් කරන්න පුළුවන්ද इमेशिका माइक के कौन करने पुलवां दे इमेशिका कौन करने माइक का ओ टीचर पाकिस्तान ने दे खुशकार मानते करना कोटे वातुरो आने तो कोटे वाड़ी मार्ग पद्धति दमाए बाविता करने पाकिस्तान ने दिए न प्रधान वाड़ी मार्ग पद्धति एक नाम करन इंदु गंगा निम्न वाड़ी पद्धति जपाने एक अर विधिटम हिन्वी मख्यान मेकपुते मे दत्तरी मे विधिटम पाडंकर गुड़ाकट पाडंकर आसिया जपाने जपा दूपाधि दंडमेंट जपाने आर्थिक आर्थिक प्रधानमदायकने कार्मिक अंशे एक पुद्गल दल जातिक निष्पादित अणु लोके तुम्हें विशालतम आर्थिक जपान स्थल के तपि मे दें बला कार्मिक अंश कोहमद जपान व्याप्त वेला एक वाकंति अयं खलोत एक पुलवा कार्मिक अंश गण कथा खलोत अर विधिट दल जातिक निष्पादित उन्टे සියයට 27.5ක්ම කාර්මාන්ත අංශයෙන් තමයි ලබා ගන්න. මම දැන් කියන්නේ කෘෂිකාර්මික සේවා කර්මාන්ත කියන අංශ තුනම ගත්තොත් නිෂ්පාදනය කරන දේවල් අනුව බැලුවොත් කර්මාන්ත අංශයෙන් තමයි 27.5ක්ම දායකත්වයක් ලබලා දීලා තියෙන්නේ. ශ්‍රම බලකාය ගත්තොත් දැන් දන්නවා ශ්‍රම බලකාය කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව සිවිල් හමුදා ભેදයක් නැතුව රටේ आर्थिक दायक पेरस हूं श्रम बालकाय श्रम बालकाय कार्मिक अंशे रखियावल नियुक्त विशाल दत्त विधेयर मतग दल जातक निष्पादित दशम कार्मिक अंशेत मे दायक श्रम बालकाय दशम देखा जपाने කොච්චර කර්මාන්ත දියුණුවා ඒ රටේ පුතේ දැන් අපේ රටේ ගත්තොත් අමුද්‍රව්‍ය ඛනිජ ඒ වගේ දේවල් තියෙනවා හැබැයි අපේ රටේ ටාක් ධනය ඒත් එක්කම ගත්තොත් ඔය පුහුණු තාක්ෂණය වගේ දේවල් තමයි නැන්නේ අපේ රටේ නැත්තේ හැබැයි ජපානේ ගත්තොත් එයාලට අමුද්‍රව්‍යයක් නැහැ එයාලට ඛනිජ තෙලුත් නැහැ හරිද එයාලා ළඟ තියෙන හොත් තාක්ෂණයක් හැබැයි ඉතින් ඔය අමුද්‍රව්‍යයි ඛනිජ තෙලුයි නැතුව ඒගොල්ලෝ කාර්මික අංශයෙන් ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා තිබුණාත් ඔය අමුද්‍රව්‍ය ඛනිජ තෙල් නැතුව එයාලා ඒව වෙන රටවල වලින් තමයි ගේන්නේ ඒ ඒව ගෙනල්ලා තමන්ගේ රටේ කර්මාන්ත ස්ථාපිත කරලා තමයි ඔච්චර කාර්මික අංශයෙන් දිනුන රටක් බවට පත් වෙලා තියෙන්නේ ඉතින් ඒ ප්‍රධානම හේතුව වලට තාක්ෂණයක් තියෙනවා එයාලට හොඳ පුහුණු ශ්‍රමිකයෝ පිරිසක් ඒ රටේ ඉන්න හැබැයි එයාලට අමුද්‍රව්‍යත් අඩුයි खनिज तेल वगेदेवलूलाटे कर्मांत अदागने गुडाक मतक कारण संपत्ति गुडाकट जपा गुडाक देवा विनट वाल हल्लतम जपाने दीवन तीय लियंबल उत्तर मेकट लिया बुलवा मेकटलियाल
हाँ उत्तर टीके साक्षात्या करना प्रश्न एक एक तो ना हाथ हाथ रखिए ना हाथ रट में लिया होते लिए ना ये मात्र का भी लिया करना नहीं हरी टीचर दम प्रश्न हाथ रम पेर वने हाँ हरी हम विना दिन प्रश्न प्रकृति पहाक देना पहाक देना पहाट बना कमाने निष्पादन लोके तुंगन विशाल आर्थिक उत्तर पोदे हाण बोलवा माइक तूना ही नहीं था हतराई नहीं उन्हें नहीं थे इसे मैं साथ दे आपने कमांड आता हाँ नहीं करा माइक है मत इसे मैं ही ने नूप दे जापान है हाँ बंदियाँ नॉन है ने जापान जापान आर्थिक है प्रधान अंश आर्थिक है प्रधान अंश कार्मिक अंश कार्मिक अंश कार्मिक अंश हाँ ये ना ये रंग एक දලදේශීය නිෂ්පාදිතයට කාර්මික අංශයෙන් සැපෙන දායකත්වය 20.7.5 හරි ඊළඟ උත්තරෙත් මෙතනින්ම බලා ගන්න පුළුවන් ශ්‍රම බල කායිකියක් ඉන්නවද 20.7.1 උත්තර ටික පොඩ්ඩක් වැරදිලා තියෙනවනම් හදා ගන්න බල ස්ලයිඩ් එක චුට්ටක් කියලා තියෙනවා ඉන්න. කො බලන්න උත්තර හතරම ඩියුට් එක බලන්න නැතුව ලියපු අය. මගේ හරි වැඩ. ආ මේක මගේ හරි. කට්ටයගි හරි. හැබැයි ඩියුට් එක මේ ස්ලයිඩ් එක බලලා ලියන වැඩක් නැහැ. පානුක. මට එදත් ඔය නම මතකයි. बानु का किया खारी दर केविन किया खारी दर पेशान कर लने में पार तूना खारी दी हाँ इतनो टी खारी दा गांडे ये हाथरे वैनी कट उत्तर कर दे हाँ हाथरे वैनी ये कट उत्तरे में थी इसी हाथाई श्रमा बालक आया इसी हाय दशम देखा श्रम बालक आया ने तो बांग अहालती है ने
මුළු ශ්‍රමිකයින් ගණන. ඔව්. ශ්‍රමිකයින් ගණන 26.2. සුවනේ කීයක් හරිද? ප්‍රශ්න කළා නැහැ. සඳරු කීයක් හරිද? 3යි මිස්. ආ, ඊටු ටික හදා ගන්න ඕනි. හා මැඩම්. හදා ගන්න. හදාගෙන ඉවරද? ඊළඟ ස්ලයිඩ් එක දැම්මට කමක් නැද්ද? හා මැඩම්. ආ, එලා ඕනිද? उत्तर हाथ लिया किया छुट्टा किया ना माइके कौन कर ला पाकिस्तान तिबुने भोग वगा नेता खुशी कार्मिक निष्पादन है बै कार्मिक खुशी कार्मिक निष्पादन ने मेरे कार्मिक ना मोना दे वैरी हरी आती है ना पुलवा इलेक्ट्रॉनिक उपांग बाल हाँ इलेक्ट्रॉनिक उपांग इट पास से वाहन है यो को मेरे तो कल हम मोना वाले कार्मिक राटे का वैरी पुरा दिए ना पुलवा में ना आज कल हाँ मैंने में तो ना तीन रूप करे मोना वाले वैरी पुरा दिए ना पुलवा कार्मांत खुशी कार्मिक निष्पादन भोग वगावन का भोग वगाकरणे सत्य पालने आश्रित देखे कार्मिक रटक नाटे वेड़ हरियाक्ति मुनाद कर्मांत बल जपान मुन कर्मांत मुन मदला मेवन पिमलम दाण जपान तीन मुंट रत वर्ग दाण उन्न कर्मांत दिखाई प्रधान वशेमे कार्मिकना कर्मांत तमाय प्रधानमेन्ने उन्नोय कर्मांत टीकतीयन जपाने प्रधान वशेम मोटर रथ विद्युत उपकरण यंत्रोप विद्युत उपकरण यंत्रोपकरण यकड सह वाने नैव रासायनिक द्रव्य प्रदीपिली परिगणक रोबोताक्षणे औषध तक आहार निष्पादन उन्नो विधि कर्मांत तीर मे तम प्रधानम कर्मांत नम पुताला पहाक मुली मतक त्यागा अलगे मतके पहाक लियागा सलम ट्यूटे के पहाक मतक त्यागन पास मम आई मेटे इतुटिक लियागा दिन जपानी तीन कर्मांत प्रश्न पहाको पुताल मतक मेतन लिया नोनी मम्मी इट पास स्लाइड के अमतक वे लिया अनिवार्य मतक लिया नोनी मंग मड़ चुट्टा की आना मैंने पांदी वाला पुताला वीडियो को ऑन करना है ऑन करना वाली काटवाटी का लोकल लगे थे नहीं थे ऑन करना थी हाँ ये कदम है तलाबन साथी तो ऑन कर लेने तो तम क्या आता है वैन ऑन करने का नाम क्या है? नेतमी लिया लीवर है द? पाहक माता का नेता तुनाकपत लिया नॉनी? ओ ठीक है। साबित माता के इंदर लिया ने? ओ ठीक। हाँ। माता के इंदर वो समय थी माता का दिए ने? පසින්දුලියලි වරද පහක් නියපටි කියන්න බල මෝටර් රත විදුලි උපකරණ නැව් රසායනික ද්‍රව්‍ය රෙදිපිලි ඖෂධ සැකසු ආහාර නිෂ්පාදන
हरी साविता की आने बराबर माता कैंडी हुआ ठीक है मोटर रथ नेव रासायनिक द्रव्य औषध रोबोताक्षणीय विद्युत उपकरण हरी सामान्य मोटर रथ विद्युत उपकरण नेव रेतीली औषध දැන් ස්ලයිඩ් එක දානවා අමතක වෙච්ච ටික මේකෙන් බලලා ලියා ස්ලයිඩ් එක පේනව නේද ඔව් ටීචර් හරි රෙදි පිලි මම එක හදලා ගන්නවා लियली वेरो लामन रे स्टैंड कराने प्रश्न आपने वे मत दरगाह निकांगा सिखूना मैं तेरी इन्ना एकिंग काउंट जापान ने टेन आने कैंप्टी रे स्टैंड कराने बर जापानी वाके राटके टेन आने कैंप्टी देने ऐसा लांका भी ना तो छुट्टा किया न बना इन जापानी के लिए गनगा तब पाकिस्तानी के नाती गनगा पाकिस्तान इधर तो जापान इधर दे इलाक रहता काम करता कली ना जापान इधर ये जापान इधर क्या मति शे शे तू अकन्या इधर जापान इधर लस्सना ही टीच हाँ केविन इधर आगे है ना जापान इधर घीम में इन्ने पुरुवा नहीं है कौन केविन जापान लसन को पाकिस्तान जपान जपान गिहिंदी जपान කවුරුත් නැද්ද අනේ පාකිස්තානෙට යන්න කැමති කෙනෙක්. ඒක ඉතින් කෘෂිකාර්මික රටක් කිව්වට පස්සේ කවුරුත් කැමති වෙන්නේ නැවනේ. යහොල්ට ගිහිල්ලා ගොවිතැන් කරන්න තමයි මට වෙන්නේ කියලා. ආ. සකුරා මල් තියෙනවා, පූජියාම ගිනිකන්ද තියෙනවා, ජපානි ලස්සනයි තමයි. නෑ මිස් එහෙ මිනී මරුම් වැඩිනේ පාකිස්තාන. ආ උත් එහෙ මේ. अपराध तीयनवाचर शोक हाँ तो कोई नहीं माइके कौन कला किया शाकिरा की हिंदी या नॉलेज या प्रोडक्ट क्या मतलब जापान है हरी दम में कल ये ली वर्ड है ओ ठीक हाँ दम वो ये खाता कर अपु कार्मा आंत गातो हूँ मैं කතා කරපු කර්මාන්ත ටික ගත්තොත් ප්‍රධානම කර්මාන්තය තමයි ඔයාතරිනුත් මෝටර රථ කර්මාන්තය ජපානි තියෙන කර්මාන්ත වලින් යාලා ගොඩක් ආදායම් ලැබෙන ඒ රටේ ප්‍රධාන වශයෙන්ම තියෙන දියුණුම කර්මාන්තයක් ගත්තොත් ඒක තමයි මෝටර රථ කර්මාන්තය ඒ නිසා අපි ඒක ගැන චුට්ටක් කතා කරනවා විශේෂයෙන්ම ලෝකේ විශාලතම මෝටර රථ නිෂ්පාදකයන් දැස දෙන අතරින් ජපානයට जपाने मोटर रथ लोक इलूम वेडी हेतु मेकटी उठे मम दमे
උසස් තත්ත්වය කල්පවැත්ම ඉන්ධන කාර්යක්ෂමතාවය සුඛෝපභෝගී බව සහ අතිනවීන උපාංග වලින් සමන්විත විනිවිදකාරකක් ගත්තාම කොහොඳ සුඛෝපභෝගී එකක් නා ඒ කිය අලුත් අලුත් අයිටම්ස් තියෙනවා නම් මිනිසු කැමති ඒත් එක්ක මේක ගොඩක් කල් පාවිච්චි කරන්නේ තමන් කීයක් හරි මුදලක් වියදම් කරලා ඒ කාර් එක ගන්නවනේ ඒක ගොඩක් කල් පාවිච්චි කරන්න හොඳ තත්ත්වෙන් තියෙනවා නම් මිනිසු කැමතිනේ ඔන්න ඔය හේතු ටික ජපානයේ මෝටර් රථවල තියෙන හින්දා ජපානයේ මෝටර් රථ ලෝකයේ ඉදිරියෙන්ම ඉන්නවයි කියලා තියෙනවා ජපානයේ ප්‍රධානතම කර්මාන්ත ශේෂ්ත්‍රය මොකක්ද කියන ප්‍රශ්නෙට දැන් උත්තරේ ලියන්න පුළුවන් හා ඉතුරු ටික කියන බලා ජපානයේ තියෙන ප්‍රධානම කර්මාන්ත ශේෂ්ත්‍රයකට උත්තරේ ලියාගෙන ඊළඟ ස්ලයිඩ් එකට යන්න මෝටර් රථ කර්මාන්තය ආ මෝටර් රථ කර්මාන්තය අයිනකින් ලියාගෙන යමුද පුතේ එතන මෙන්න මේ ස්ලයිඩ් ස්ලයිඩ් එකෙන් ජපානයේ මෝටර් රථ දියුණු වීමට හේතු කිපයක් තියෙනවනේ මිනිස්සු ඒවා ඉල්ලන්න හේතු ටික ඒ හේතු ටික අපි ලියාගෙන යමු සැලම ප්‍රශ්නෙට ලියා මේ ප්‍රශ්නේ අරගෙන උත්තරේ ලියන්න මෝටර් රථ කර්මාන්තය කිය මං කියන එක තේරුණා නේද ඔව් ටීචර් හා හරි ඊට පස්සේ අපි මේ අයිනෙන් ලියාගමු ජපානයේ මෝටර් රථයි ලෝකයේ ගොඩක් ඉදිරියෙන් තියෙන්නේ කිය මෙන්න මේක හේතු කියලා දාලා මෙන්න මේ හේතු පහ ලියා ගන්න විනාඩියක් අන්න දැම්ම ලියා ගන්න ඉඩ ඇතිද ටියුට් එකේ නැත්නම් මං ටියුට් එකේ ඉඩ තියෙන තරඟට ගිහිල්ලා ලිව්වත් කමක් නැහැ ඉඩ ඇති මට හරි චූටි අකුරෙන් ලියා ගන්න හරි මැඩම් මම තා චුටි වෙලාවක් දෙන්නම් ඒක ටියුට් එකේ නැති එකක් හින්දා අද ඔයාලට කරන්න තියෙනවද පුතේ මෝටර ඔව් මැඩම් ඔව් මැඩම් ටීචර් ඔව් මැඩම් ආ ඒක දැම් ටීචර් වෙලාව ඕනිද තව රේ ස්කෑන් කරන්න බලන්න වෙලාව ඕනි අය ඕනේරි කතා කරන්න බැයි නේද රේ ස්කෑන් කරන්න ආටික දෙනෙකුට ඕනි අපි තව විනාඩි දෙක තුනක් දෙමු මේ කලින් රේ ස්කෑන් කරපු අය නම් අත ලෝ කරගන්න पेपर එකට නිකම් पेपर එකක් දෙන එකට පුතාල කැමති නැත්නම් Google form එකක් දෙන එක. අනිත් අදහසක් කියන්නකෝ. Google form එක. Google form. එහෙනම් Google form එකක් දෙන්න බලන්න. Google form. Google form එකක් දුන්නොත් හැමෝම දන්නවද ඒක උත්තර ටික ලියලා සබ්මිට් කරන්න. ඔව් ටීචර්. එක දැම්ම. දැම්මවා. ඔව් ටීචර්.
හැබැයි Google form එකක් දුන්නොත් පුතේ විස්තර කරන ප්‍රශ්න දාන්න අමාරුයි මොකද ඒක ලියන්න අමාරුයිනේ ටයිප් කරන්න ඒ කියන්නේ කරුණු තුනක් හතරක් ලියන්න දෙන ප්‍රශ්නයක් ඒ කියන්නේ ඔයාලට කරුණු දෙකක් හිතලා ලියන්න වගේ දුන්නොත් එහෙම මම ඔයාලට Google form එකේ එක ටයිප් කරන්නනේ වෙන්නේ පුර ටිකක් අමාරුයි නේද පේපර් එකක් දුන්නොත් ලියන්න පුළුවන් එකක් ගාලා මම ලබන් සතිය අඩියටම කියන්නම්කෝ එක මේකට තව වෙලාව ඕනේද මේක ලියලා ඉවරද ඔව් ටීචර් හරි අපි එනවා අපි ඊළඟ එකට යමු දැන් ජපානයේ කර්මාන්ත මොනවද කියලා කතා කරලා ඒකේ ප්‍රධානම කර්මාන්තය මොකක්ද කියලාත් කතා කරා ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ජපානයේ තියෙන කර්මාන්ත නිෂ්පාදනය කරන සමාගම්වල නම් මොනවද කියලා. මේක නම් කටපාඩම් කරගන්න ඕනි නෑ. හැබැයි දැන් ඔයාලා මේක බලන්න. මෝටර රථ කර්මාන්තය. Toyota, Nissan, Honda, Suzuki. ඔය නම් ඔයාලා දන්නව නේද පුතේ? මම හිතන්නේ පිළිම නමයි නම් අනිවා. ආ ඒක තමයි. දැන් මෝටර රථ කර්මාන්තය එන්නේ විදියට ඔයාලට හුරු නම් දෙක තුනක් ඔයාලට මතක තියාගන්න පුළුවන්. මොකද අපි ඇහුවොත් පේපර් එකට නිෂ්පාදන සමාගම් මෝටර රථ නිෂ්පාදන සමාගම් දෙකක් නම් කරන්න කියලා අපිට ලේස් දෙකක් නම් මතක තියාගන්න පුළුවන්. මේ ලිස්ට් එකේ හැමම පාඩම් කරගන්න ඕනේ නැහැ. හැබැයි ඒ විදිහටම දැන් මෝටර රථ නම් හැමෝටම හුරුයිනේ. මෝටර් සයිකල්, පරිගණක, ඉලෙක්ට්‍රොනික හා විදුලි උපකරණ නිෂ්පාදනය කරන සමාගම් තියෙනවා. පොඩේ සමාගම් හඳුන්වන ඔය පැනසොනික් කියන නම දන්නව නේද ඔයගොල්ලෝ Mitsubishi කියන නම අන්නේ විදිහට ජපානයේ සමාගම් තියෙන එකේ කර්මාන්තය කරන ඒවා ප්‍රසිද්ධයි ලෝකේ ප්‍රසිද්ධයි මොකද මේ අනික් රටවල් වලටත් යලපනායනය කරනවානේ මේ සමාගම් හරහා එතකොට අපිත් දන්නවා අන්නේ සමාගම් ටිකක් තමයි දැන් මේ වගුවේ තියෙන්නේ මට මෙන්න මේ කර්මාන්ත Mitsubishi ආ තමයි මං කිව්වේ මෝටර රථ මෝටර් සයිකල් පරිගණක ඉලෙක්ට්‍රොනික උපකරණ කියන කර්මාන්ත ආශ්‍රිතව තියෙන සමාගම් ටික තමයි මේ තියෙන්නේ. හරි. එතකොට ඔයාලට තියෙනවා නේද පුතේ වගුව. මේ වගුව තියෙන්නේ. ඔයාලට මම ස්ලයිඩ් එකේ තියෙන වගුව බලලා ඔයාලා නිෂ්පාදන සමාගම් ටිකේ නම් ටික ලියා ගන්න ඕනේ. පැහැදිලි කරන්න දෙයක් නැහැ නේ ඔයාලට ලියා ගන්න පුළුවන්. මම කියමු බලන්න. පොතේ ලියන අය ප්‍රශ්න ලියා ගන්න පහත වගුව සම්පූර්ණ කරන්න කියන. ඊපස්සේ මෙන්න මේ වගුව පුතාල පොතට ගන්නවා. පොතේ ලියන. ප්‍රශ්නයක් තියෙයිද? නිහානි මොකක් හරි ප්‍රශ්නයක් තියෙයිද? නෑ ටීචර්. අගිහානිට මං කියපු එක තේරුණා නේද? ටීචර්. හරි පුතේ හරි Honda Yamaha කියන මෝටර්සයිකල් කර්මාන්ත නිෂ්පාදන සමාගම් දෙකත් ලංකාවේ ප්‍රසිද්ධයි. Suzuki ප්‍රසිද්ධයි. පරිගණක සහ පරිගණක උපාංග නිෂ්පාදනය කරන නිෂ්පාදන සමාගම් මෙච්චර ලංකාවේ ප්‍රසිද්ධ නෑ නේද පුතේ මේ සමාගම් එකක්වත්. ඔයාලා අහලා තියෙනවද? නෑ ටීචර්. මේ ටික හොඳට බලලා ලියා ගන්න. ඊළඟ දවසේ නම් වීඩියෝ ඔන් කරන්න ඕනේ. ඉතින් මතක තියාගන්න ඕනේ එක වීඩියෝ එක ඔන් කරන්න ඕනේ පන්තියට එද්දි විශේෂම හේතුවක් තියෙනවා නම් ඔන් නොකලට කමක් නැහැ. මම අද බැලුවා ඔන් කරන්නේ නැහැ මම තුන් පාරක් විතර කිව්වෙන් පස්සේ තමයි ටික දෙනෙක් හරි වීඩියෝ එක ඔන් කරන්නේ. ඔයාලගේ නම් හැමෝම රීනේම් කරගෙන ඉන්න ඕන සමයි අංකේ දාලා පුළුවන් හැමෝම වීඩියෝ එක ඔන් කරන්න ඕන.
මොකද මම වීඩියෝ ඔන් කරන්න නැති අයට ප්‍රශ්නයක් කතා කළහොත් මයික් එක ඔන් කරන්නවත් අඩුයි. නෝට් එක ලියා ගන්නවද කියලාත් මට හිතා ගන්න බෑ ඉන්න. තව වෙලාව ඕනද නෑ මැඩම් අයිය නෑ මට රෙස්ටෑන් කරන්න ලියනවා ටීචර් අද පුතාලට පස්සේ ජොයින් වුණා මේ ලියන ලියාගෙන යන්න මෙතෙන්ට එනකන් පස්සේ දැන් කට්ටලා ආපු අයට හරි ලියා ගන්න බැරි වුණා ස්ලයිඩ් තියනවද හරියට නෝට් එක ලියා ගන්න බැරි වුණා ඉන්නවද ඔව් ටීචර් ස්ලයිඩ් ගොඩක්ම ගැරුණාද පුතේ වාසියා ටීචර් පිටු දෙකක් මග ඇරුණා හරි මම ඒක අහුව. එතකොට එක්කෙනායි දෙන්නේ මොකද මම මේක ගෲප් එකට දාන්න යව PDF කරලා මෙතෙන් දෙනකම් ටික ලියා ගන්න අනික ඇට ප්‍රශ්නයක් උනත් නැත්නම් මම එයාට ඒක දෙන්නම් ගෲප් එකට දාන්න ඕනිද කියන්න බැරි වෙච්ච අය ඉන්නවද? ඔව් මැඩම් දාන්න ටීචර්. මම PDF කරලා ඔයාලට දාන්න print out ගන්න ඕනේ නැහැ. इतोटे हिस्टेंटी का पूरा होगा। मेकअप डे वेलाव ऐसी था मेकअप डे वेलाव माध्य बनाए इंटे मामा पीडीएफ करा ला बुत्ते में जेम्मड़े पास थे ना हिस्टेंटी का पूरा होगा। हरी अदे पार्ट एम को हम अदे मामे नोटे का देना डे वैरी मेकअप में होंडा ही था। बड़ा खुन्दा ही सारांश कर मतगति दहानंदमीदान मेटी उठे අද පාඩමේ ඔයාලට අමාරු තැන් නෑ නේද? එක්සෑම් එක ගැන මම පේපර් එකක්ද Google Form එකක්ද දෙන්නේ කියලා ලබන සතියේ කියන්න. ආඩ. ඒක හැමෝටම ලකුණු දෙනවා. පේපර් එකට එන්න හැමෝම එදාට එන්න වැඩ දාගන්න එපා කලින්ම කිව්වේ ඒකයි. හරි. මැඩම් PowerPoint එක දානවද? මොකද පුතේ? PowerPoint එක group එකට දානවද? ඔව් PowerPoint එක මම PDF කරලා group එකට දාන්නම් අද බැරි වුණොත් හෙට දාන්නම් අනිවාර්යෙන්ම. ආහ්. තොර නෝට් අද කරපු එක. එතකොට ඒකේ මේ ඔයාලා බලා ගන්න. අද පාඩමේ ප්‍රශ්න නෑ නේද? Facebook එක group එකට දාන්නම්. එහෙනම් මම පාස්වර්ඩ් කරන්නම්. Hi Bowen. Hi Bowen. Hi Bowen madam. Teacher. Good night teacher. I will teach you.